පෙනතුන එක දවසක් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණි ආනන්ද හාමුදුරුවු බුදු හාමුදුරන්ගෙන් විමසනව ස්වාමීණි ගොඩාක් සූත්‍ර දේශනාවල ගොඩක් තැන්වල සඳහන් වෙන හාමුදුරුරු කතා වෙනවා භවය භවය කියල කියල වචනයක්. එතර මොකදදමි භවය කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසවා අන්න ඒ වෙලාව බුදුරජාණන් වහන්සේ මේ අනදස්වාමින් වහන්සේට සිහිපත් කරනවා කාමලෝකවල විපාක දෙන කර්මයක් තියෙනවා කාමලෝකවල විපාක දෙන කර්මයක් තියෙනවා අන්න ඒ කර්මය නැත්තං කාමලෝකයක ඉපදී ීමක්හෙවත් හලවීමක් වන්නේ නෑ කාමලෝකවල විපාක දෙන කර්මයක් තියෙනවා එහෙම කර්මයක් නැත්ං කාමලෝකයක උපදින්නේ. රූපලෝකවල විපාක දෙන්න කර්මයක් තියෙනවා එහෙම රූපලෝකවල විපාක දෙන්න කර්මයක් නැත්තං කවුරහර කෙනෙකුට රූපලෝකවල උපදින්නේ න අරූපලෝකවල විපාක දෙන්න කර්මයක් තියෙනවා අරූපලෝකවල විපාක දෙන කර්මයක් යම් කිසි කෙනෙකුට නැත්දං අරූපලෝකයේ පහළ වෙන්නේ උපදින්නෙත් නෑ කියන එක බුදුරජාණන් වහන්සේ අවධාන්නේ කළා එතකොට මෙතන දිතිය නොම භවය කියන වචනයට අපට යම් කිසි අදහස්සා. ඒ තමයි භවය කියල කියන්නේ පැවතීම කියන එක පන්න තුනිී අපි හැමෝටම සත්වයෙක් විදිහට පවතින්න පුළුවන් තැන් තුනක් තේෙනවා ඒ තැන්තුනට අපි කියනවා කාමභව රූපභව අරූපභව කියල් භවත්්‍රය තවත් දෙකින් කිවුත් කාමලෝක රූපලෝක අරූපලෝක කියල කියනවා කාමලෝකය ගත්තහාම කාමලෝක තියෙනවා අනුකොටස් එකො ලහක් අපි දන්නවා ඒව තමයි සතර අපායයි මනුෂ්‍යලෝකයයි දිව්‍යලෝක හයයි. ඒවාත් කාම භවහෙවත් කාමලෝක හැටියට හඳුරන්වන්න. ඊළඟට තියෙනවා රූපභව හෙවත් රූපලෝක. රූපලෝක තියෙනවා, රූපා වචර බ්‍රහ්මලෝක වශයෙන් අනුකොටස් දා සයා එළට අරූපභව හෙවත් අරූපාාවචර බ්‍රහ්මලෝක තියෙනවා හතර ආකාසානංචායතන විඤ්ඥාණංචායතනය ආකංච්ඥා යතන සහ නේව සඥා නා සංඥායතන කියලා එතුරන්න අරූපාචර බ්‍රහ්මලෝක අරූපභව හතරයි එකට අරූපභාවයි කොටස් හතරයි රූපභාවය කොටස් දාසයයි කාමභාවේ කොටස් එකොලහයි. ඔක්කොම කියද ඔක්කොම ගත්තත් තිස් එකයි දාසයයි හතරයි විස්්සයි එකලහයි තිස් එකයි ඔය තිස්සකට ගෑන්ම කදද එක් තිස්තලය කිය එතකොට සත්වයෙක් විදිහට පහලවෙන්න පුළුවන් තැන් කියද තිස්සකයි. තවත් ඉදිහකින් කියනවනම් රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන ගොඩවල් පහ පහලකරවන්න පුළුවන් තැන්තියනෝ තිස්සක. අන්නේ තිස්ස කර තමයි එක් තිස්තලය කියල කියන්. හැබැයි මේ ගොඩවල් ති එකේ මේ තැන් තිස් එකහෙම නැත්ම් මේ තල තිස් එකේ සත්වයා නිකම්ම පහල වෙන්නේ නෑ සත්වයා පහලවෙන්නේ මොකක් මුල් කරගෙනද ඒ තමයි කරමය මුල් කරගද. එතකොට කාමභාවයහි උපදින්නට හේතු වෙන කර්මයක්තේවා අන්න ඒ කාමභවය උපදින්නට හේතුවෙන කර්මය නිසා තමයි සත්වයා කාමභවේ උපදින්න එම නැත්තං පංචස්කන්දය කාමභවයහි පහලවෙන්නේ කාමභවයේහි පංචස්කන්දය පහල කරගන්නට හේතුවෙන කර්ම නිසා රූපභවයහි පංචස්කන්දය පහල කරගන්නට හේතුවෙන කර්මතයනවා ඒ කර්ම කලාම සත්වයා රූපභවයහි පහල වෙනවා අරූප භවයෙහි පංචස්කන්දේ පහල කරගන්නට හේතු වෙන කර්මතියනවා. ඒ කර්ම කරාම සත්වයා අරූප භාවයෙහි පහළ වෙනවා. එතකොට දැන් අපි තේ රුන්ගන්න ඕන දේ තමයි මකදද සත්වයා ඒ ඒ භවයන්හි පහලවෙන්නේ මකක් නිසාද කර්මානු රූපෝ කර්මය නිසයි. එතර පින්වත්න අන්න ඒ කර්මය මොනවගේ කර්මයක්ද කියන එක අපි හරියට තේරුන් ගැනීම මෙහිදී වැදගත් වෙනවා. එතරොන්න දැම් අතකතියාගන්න භවතුනක් තියෙනවා කාමභව රූප භව අරූපභව කියලා ඒවාගේම ඒ ඒ භවයන්නේ උපදින්නට හේතු වෙන කර්මත් තියෙනවා. එතකොට තමත් තැනක බුදුරජාණන් වහන්සේ භවය කියන එක, ොටස්ත් දෙදේකට දක්වල තියනවා. ඒ තමයි කම්ම භව උපපත්ති භව කියල. කම්ම භවයයි උපපත්ති භවය. කම්ම භාවය කියලකිවම කදද අන්න අර කියපු කාම රූප අරූප කියන භවත්්‍රයෙහි පහල වෙන්නට අවශ්‍ය කරන කර්ම සැකසී තිබීමට කියනවා කම්ම භව කියලා. පහලවෙන්නට අවශ්‍ය කරන කර්ම සැකසී තිබීම එතකොට උපපත්ති භව කියල කියන්නමකද එහෙම කර්ම සැකසී තිබීම හේතු කරගෙන ඒ ඒ භවයන්නේ සත්වයා පහලවීමට කියනවා උපපත්ති භව කිය. එතට දැන්වන්න අපිට අදහසක් එනවා කම්ම භව කියන්න එම කදද කියල මකද කම්ම භව කියන තවිදකීම කවුරු හරි කෙනෙක් ලෝකක උපදිනවන න. උපදින්නේ මොකක් නිසාද. උපදින්නේ හරියට බැලුත් තවැ මැරුණ හම වෙන තැන උපදින්නේ නේද. එක තැනකින් චුතවෙන කොට තවතැනකට පිවිසෙනෝ. එතොට තවතැනකට පිවිසන්නේ මොකක් නිසාද පිවිසෙන්නට අවශ්‍ය කරන කර්ම සැකසිලා තිබුණොත් විතරයි. එම කරර්ම සැකසිලලා තිබේ නැතම් අලුත්තනකට පවිසන්නේ නැතු ඉන්න දැන් ඕන කවුරුහරි කෙනෙක් මරනාසන්න මොහොති පනෑදෑද ඉන්න එතකොට දැන් එ අපි හිතමයා ජීවිත කාලේ කරපු හොඳ කරපු එකනෙ කියල පින්කරපු කෙනෙක් කියලා ඉතිං ඒ පින්කරපු එකෙනාට හොඳ උපතක් කොහේ හරි සැකසිලා නෑ හොඳ කුසක් සැකසිලා නෑ එහෙම සැකසිලා නැත්ත මෙයා මොකද කරන්නේ එහෙම කුසක් සැකසෙනකං මෙහේ අල්ලගෙනන්නවා දැන්ගොයි ගොඩා කය කියන කතා මෙ කද හොඳ කරපු අයට මැරෙන වෙලාවේදී හොඳ තැනක් ඉපදන තැනක් සැසිලති බිනැත්ම් මොකද මෙ ගිහිල්ලිවර වෙලා සතියක් හමමාරත්තිසි හසි රවුන් ගහල ඉවර වෙලා සුදුසු ැ සැකසිච්චකගම රරිංග ගන්නවා. එම නැ කියන්න න. එහ ඉතින් සුදුස තැ බලබලා රිංගන්න පුළුව හම ර ගන්නන තැන්ගලටන ඒ වරුත් දුක්හහිත ැගට ගන්න න්නේ. එතකොට මොකදද මෙත හරියට වෙන්නේ හරිනම බැලත් සුදුසු තැනක් සැකසිලා නැත්තං මෙහ රිලිස් කරන්නේ ය මෙ නිදහස් වෙන්නේ. ඒමකද වෙන්නේ මෙහේ ඔහේ පනෑද දින්නවා. එක තමයි වෙන්නේ. එදැන් සහරෙන්න ලෙසි මැරෙන්ණි නැතු අවුරදු ගනම් පණෑද දින්නේ. අන්නේ වගේ. එතකොට කෙසේ වෙතත් අන්තිම්මට එයාගේ හිතට එනවා ඊළඟ භවයට ඊළඟ උපතට යන්නට ඕන අවශ්‍ය කරන කර්මශක්තිය. අන්න ඒ විදිහට මතුභාවයක් සකස් කරන්නට හේතුවෙන කර්ම සැකසී තිබීමට කියනවා කම්ම භව කියල්. තවදිහිට කිය චුති සිත කියල චුති සිත කියල කියන එමකදද නැවත උපතක් ඇතිකරවන්නට හේතුවෙන කර්ම සැකසීමෙන් යුක්ත සිත. එතු එහෙම කර්ම සැකසීමෙන් යුතු සිතක් සැකසිලා තියෙනවනං. චුති සිතක් පහල වනානං මකදවෙන්නේ සුත වෙනවා. සත වනාා මකදවෙන්නේ සැකසිච්ච කර්මයට අනුව උපත ලබනවා. එකග උපත්ති භාව කියල කොහේද උපත ලබන්නේ අර කාම භායවන්න පුළුවන් එහට තන් රූප භාවවෙන්න පුුවන් අරුප භාවවෙන්න පු පටි සන්දිි කියලිගැ උපත ලබන එකට. එ කවුරු හරි කෙනෙකුගේ හිතේ ඔය චුති සිතේ කර්ම සැකසිලා නැත් සිත තුළ මතුවිපාක දිය හැකි කර්මයක් මතු උපතක් සකස් කර හැකි කර්මයක් සැකසලා නැත්ත මකද මැරිලා අපපහ උපදින්නේ නෑ මැරිලාපහ උපදින්නේ නැතිකු් ඒ රහතහන් වහන්සේලා බුදු හාමුදුරු පසේ බුදු හාමුදුරුවෙන උත්තමයන් විතර එතකට උන්වහන්සේලා මකදද කර්මයට කරලතිෙන් කර්මය නිරෝධහයට පත් කර කර්ම නිරෝධය කියලා කියන්න කම්මක්කයෝ නිරෝධෝනි ්බාන අන්නර් විපාකදායි කර්මේක්ෂය කලා නං නැවත උපතකට යන්න. නැවත උපතක් නැත්නං ජාති ජරා ව්‍යාධි මරනාාදී දුකක්න එතන තියෙන නිවනා. එතකොට සත්වයෝ විදිහට අපි හැම දෙනාම මේ ලෝකයේ ඉපදිලායින්නේ වෙන කාරණයක් නිසා නෙවෙයි අප අප විසින් කරගන්නාලද කර්මවලට අනුරෝප දැන් අපි ඉපදිලාඉන්නේ මොකක් නිසා දහරට බැලෝ. අප පද දෙල දන්නේ ඉපදි තිබිචා අපේති බිචි කැමැත්තට නේද වෙන කැමත්තකට න. සහර ලමයින්න කියන අපි නංකු දින්න කිසිම කැත් තිබෙන මේ අම තාතය සතුව ද අම්ම තත්තක පිටි දාන මක තියා ගන්න අම්ම ඉතාත්තයි කැමති වනත් එන්න නැති හැකොච්චර න. නේද. විවාහ වෙලා ඉවිරල දරුවන් අපේක්ෂාවෙන් ට දරුවන්න තියකොක්් ටිනවා. ඒ අමගේ තහත් ගකමැත්ත නිහදන කැමැත්ත තියනවා. නැත් එන්නගෙනෙ එක කැමැත්තක් නෑ. එහනම් අපි හැමූම මේ ලෝකට ඇවිල්ල තියන වෙන හේතුවක් නිසා නෙවෙයි. ඔබේ මගේ අපේ එන්න තිබි්ච කැමැත්ත නිසා තවිදිකින් ගෙනන උපදින්න තියෙන කැමැත්ත නිසා. ඉතින් උපදින්න කැත්ක් ඇතිකරගත් හ මොකද කර නිකං . නෑ ඒ ඉප දෙන්න බලාපොරොත්තු වන තැනට යන්න. අවශ කරන කරම රැ කරනු නේ ැ දි yani. ෝ ැරි ොප දින්න ැමති ොතු කර දි ලෝග න්නපු හිතාගෙන පුළුවන්තරන් න් දෙ න සිල් ගන්න බාවනා කරනද. ්‍රහම ලෝක යන්න කැමතිය මොකද කරන්න. පළුවන්තරම් භාවනා කරන. අපා යන්න කැමති පුළුවන්තරම් පව කරනවා. නේද. පෙරේ ලෝ ල ප දිනන්න කැමතිේ පුළුවන්තර ෝබ කං කරකට න්න ාව එකතු කරනු. එර අන්න ඒ වගේ දැන් ඕනම තැනකර දැම්බලන්න කාටහරි හිතෙන ඉංගලන්තෙට හි ච්ච ගමයින්න පුලන් බෑනෙ නේද ලංකා ශ්‍රී ලාංකකි කේක් නම් ඉස්සේටම වීස පලයි කරන්ඩෝ න ඒට ඩොක්වමන් සදාන්්ඩෝනු රට යනවට වැඩි අමාරුවඩක් නේ. ඊට පස්සේ ගිහිල්ල ර ලයි කරලරල් වීසක ගණ්ඩෝන ළඟට ටිගට එක ගන්ඩෝ. ඒඟට ඒවට අවශරන මුදල් ටිකට්ට එකට දෙන්න අවශ කරන මුදල් එකතු කම්බ කරන්නඩ ඕන්. දැම් බලන්න එංගලන්තය කියල කියනෙක්තරා භවයක් නං උපදින්න තියන තැනක් නම් ඒ තැනට යන්නට කරන වැඩටික නද. අන්න ඒ වගේ. සත්වයකුට ඉප දෙන්නට තියන තැන්තුනක් තියනො. ඒ ඉපදන්න තියන තැන්තුනින් තන්තුනේ අනු කොටස්තියන. ඒ අනු කොටස්වලින් එක කොටසැක හරි ීප දෙන්න කාට හරි කැමැත් ක්ක තුුණ හම් යාමකද කරන්නේ අන්නේ කැමැත්තට අනු රූපීව කර්ම සකස් කරන එහෙම කර්ම සකස් කරලා ඒ කර්ම සැකසිලා තියෙන වෙලාක චුති සිත පහල වනහම ඒ සැක සිච්ච කර්මයට අනු රූපීව පතිසන්ධිය ලබ එක් දමයි මතින්දි වෙන්න එතකොට ඔන්න භවය කියල කියන එක ඒ අනුව වර්ග දෙකක්යෝ ම කදවාර්ග දෙක පලවෙෙනයක තමයි කම්ම භව කම්ම භව කියන උපදින්නට අවශ්‍ය කරන කර්ම සකසාගැරීම ස සකසා සැකසී තිබීම උපපත්ති භව දෙවනයක උපති භව කියන්න මගද එහෙම සැකස තිබෙන කර්මයට අනුරූපව උපත ලැබීම ඒ භවයයි පහලවීම රූපභාවය හරි කාම භවය හර අරූපභාවයහ පහලවීම ලන්න පටිච සමමුපාදේයට අනුවත්මක බොහම ගැලපෙනවාන ේ පටි්ච සවපාදයටට අනු හු කියන බව පච්චයා ජාති භවපච්චයා ජාති ගැන ගනවා විපාග පිණිස කර්ම සැකසිලා තිබීම හේතු කරගෙන ජාතිීහිවත් උපදීම සිදත වෙනවා. එත විපාක පිනිස කර්ම සැකස තිබීමේ සිතර කියන්නේ චති සිත කියලා ඇත චුතිසිතේ කර්මයක් තියනවනම් උපතක් සකස් කරවන්න පුළුවන් අන්න එයා ඒ ඒ කර්මයට අනුව ප්‍රතිසන්දිය ලබනවා ඒ ඒ භවේහි. ඉතින් බුදුරජාණන් වහන්සිේ පින්වත්න ආනන්ද හාමුදුරුවන්ට සිහිපත් කරනවා ඉතිකෝ ආනන්ද කම්මං කෙත්ත. අප විසින් කරනු ලබනමේ කර්ම හරියට කුඹුරක්වාගේ. යි කුඹුරක්ක වගේ ැ කුඹුර මොන වගේද කුමර නිගම්ම මේ කොග්‍රීට් පොක් වගේ වතුර පොදක් නැති තැනක් නෙවෙයි. මඩ සහිත පස් සහිත පොහොර සහිත තැනක් කුඹර කියලකන්. ඒඟට වි්ඥානන් බීජන් මෙන්න කර්මය නැමති කෙතේ කුඹුරේ මකද කරන්නේ විඤ්ඥාණය නැමති බීජය රෝපණය කරනවා ඉති දැන් කුම්ඹුරයේ අපි හිතම පසුත්තියනවා මඩත්තියන පෝ රත්තිය නොක්කම තියනවා එකට අපේ බීජයක ුද්දාානෝ දැන් ඔහොමද සැරේටම කුම්ඹර නියගේක ටහුුණුම් මොකද වෙන්න නියගේකට අහුනොත් අර බීජයේ පැළවෙන්න එකන වතුර නැත්තං පැලවෙන්නේ හනම් මේ බීජය පැළවෙන්න අවශ්‍යයි මොනොද වතුර. විඤ්ඥානය නැමති බීජය පැළවෙන්නේ මොකෙන්ද තන්හා සිනේහෝ. තන්හාව නැමති වතුර ඉස්සාහම් විඤ්ඥානය රෝපනය වෙනවා, තන්හාවනමති වතුරු ඉස්සාහම්. කොහොමතුර ඕපනයෙන්. පළවෙෙනියෙන් ඉන්දන බීජයේ තමයි, අප එකටන ප්‍රතිසන්ධි විඤ්ඥානය කිය දැන්ගන්න කර්මය විසින් කර්මයක් සැකසිලා තියෙනවන කාග හරි හිතේ එතකොට ඒ කර්මය සැකසිච්ච හිත ප්‍රතිසන්ධියයක් ලබනෝ කාමභවයක හරි රූපභාවයක හරි අරූපභවයක හරි ප්‍රතිසන්ධයක් ලබනවා එතකොට එහෙම ප්‍රතිසන්ධයක් ලැබවාට පස්සේ මේ විඤ්ඥානය ඇසුරහිබි ප්‍රතිසන්ධී විඤ්ඥානය ඇසුරෙහි ක්‍රියාත්මක වෙන තවත් විඤ්ඥාන හයක්. ප්‍රතිසන්දි විඤ්ඥානය පහළ වෙනව කියල කියන්නේ පංචස්කන්දය සම්පූුණුනා කියන එකයි. පංචස්කන්දයේ සම්පූන වෙච්ච ගමම්ම පංචස්කන්දය මුල් කරගෙන රූපස්කන්ධය ඇතුළු පංචස්කන්ධය මුල් කරගෙන පහළ වෙන විඤ්ඥාන හයක්. විඤ්ඥාන හයට කියනවා, චක්කු විඤ්ඥාන, සෝතවිඤ්ඥාන, ගානවිඤ්ඥාන, ජවහාවිඤ්ඥාන, කායවිඤ්ඥාන මනෝවිඤ්ඥාන කියන. දැන් ඔය කියන ඇහැකණනාසී දිවශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රයන් ඇසුර හිතියන විඤ්ඥාන හය තමයි මෙතන සඳහන කරන්න. එතකොට ඇහැක්තිබ්බට, චක්කු විඤ්ඥානයක් තිබ්බට ඒ පෝෂණය වෙන්නේ. පෝෂණය වෙන්න නම් මකද වෙන් ඕන පෝෂණය වෙන්න නම් ඒ ඇහැනැමති ඉන්ද්‍රියයට අරමුණක්ෙන් ෝන ඇහට ගොදුරුවෙන් අරමුණ තමයිමකදද රූපය එතකට ඇහට රූපයක් පැෙනනහම ප්‍රථක්ජන මනුස්්‍යමකද කරන්නේ ඒ රූපය තන්හාවෙෙන් අල්ලගන්න. ඒ රූපයට තන්හාව නැමති වතුරදානෝ. එතකරමකද වෙන්නේ. තන්හාව නැමති වතුර දැම්ම හාම. එම නැත්තං රූපතන් එකට කියන රූපතන් හා කියලා. රූපතන්හා නැමති විඤ්ඥානයේ නැමති බීජයට දැම්මහම්මොකද වෙන්නේ. අර විඤ්ඥාන බීජය රූපනය වෙන්න ගන්න වැවෙන්න ගන්න වැඩන්න ගන්න. අන්න ඒ විදිහෙට, අපි ඇහෙෙන් කනෙන් නාසින් දිවිං ශරීරයෙන් මොකද කරන්නේ කර්ම නැමති ශෂේෂත්‍රය තුළ මේ විඤ්ඥාන බීජය තන්හාවතුර දමමින් රෝපණය කරනවා ස්ථාවර කරගන්න පැළ කරනෝ ඉතිං විඤ්ඥාන නැමති බීජය පැළ කරන්න ගිහා මොකද වෙන්නේ සත්වයා භවයෙහි ස්ථාවර වවා ෙක් හොඳට ශක්තිමත්ව පැළවෙනවා කියල කියන්නේ. ඒ සත්වය භවි ස්ථාවර වෙනෝ කියර එක. එහෙනම් විඤ්ඥාන බීජය කියන්නේ මොනවගේ කක්ද. පැළ කරන්න හොදේ එකක් නෙවේ . විඤ්ඥාන බීජය කියන්නේ මොනවගේ එකක්ද. වතුරදාන්න හොඳ එකක් නෙවෙේ. තන්හාව මුල්කරගෙන පෝෂණය කරන්න හොඳ එකක් නෙවේ. ඉති. විඤ්ඥාන බීජයේ පැළ කරන්න කරන්න සත්වයා සංසාරයට වැටෙනවා ඒ සසරට වැටෙන එක මහා දුකක්්‍ය කියලා දන්නේ නැතියෙක් කෙනනාමකද කරන්නේ අ විඤ්ඥාන බීජය පැලකිරීමට තන්හා රූප තන්හා සද්ධ තන්හා ගන්ද තන්නාදී වශෙන් ඒ අරමුණුවල තන්හාවෙන් බැඳිනුම්. තන්හාවෙන් බැඳින තරමට එ ආයආය සංසාරයට වැටනවා ඒ නිසා ඔබමොකක් ද කර්ඩ ඕන මේ සසරට වැටන මහා දුකක් බයක් කියල දැනගඩු. සසරට වැටෙනක මහා දුකක් බයක් කියල ඔබට අපට තේරෙන් නැතිමකක් නිසාද අවිද්‍යාව නිසා. නොදැනීම නිසා. උපදිනයක දුකයි කියල දන්නතිකම නිසා. ඒක විතරක් නෙවෙයි මේ රූප ශබ්ද ගන්ධරසස් පාර්ෂාදමයේ අරමුණු මොහොති මොහොත වෙනස් වෙනවාය අනිත්‍යයට පත්තිනවාය කියලා තේරුම් ගන්න බැරි නිසා. අ එක විද්‍යාව. එහෙම තේරුම් ගන්න බැරි එක්කෙනමකද කරන්නේ ඒ අරමුණුවල දැඩිව ඇලෙන්න්න ගන්න. තන්හාවෙන් බැඳන්න ගන්නවා. එහෙම බැදනෙක් කෙන ඒ අරමුණුම නැවත නැවත බලන්න පරිහරණය කරන්න කැමතිේ. තිමකද කරන්න ඇහැ කණනාසේ දිවශරීරය මනසකරන ඉන්ද්‍රියන් හයෙන් රූපාදී අරමුණු කාමලෝකවල පරිහරණය කරන්න කැමැත්ත ඇති කර ගත්ත හාම අන්න ඉති එයායට පස සිතිංකයින් වචනය මොකද කරන්නේ අ රූප බලන්න තියෙන කැමැත්ත බ්දහන්න තියෙන කැමැත්ත මුල් කරගෙන කාමලෝකවල උපදින්නට ආශකන කර්ම රැස් කරනවා නේති කාමලෝකවල උපදින්නට අවශ්‍ය කරන කර්ම රැස් ක රහම මොකදවෙන්න කාමලෝකවල උපදිනවා. දැ හරියටමොකක් නිසාද මේ කාමලෝකවල උපදින්නට කැමැත් ඇතු අ රූපාදිී අරමුණු නිසා. ේඒ රූපාදී අරමුණු අනිත්‍යයි ිතරම වෙනස් වෙලා යනුව කැමතිදි මට හැමතිසෙමි ලැබෙන් නෑ කියලා නුවනින් දකිනවනම් ඒවයි කැමැත්තක්ඇති කර ගන්න. එක නුවනින් දකිින් නැතිහින්දා. ඒ අරමුණු වල බැඳීලා ඒ රූපාදී අරමුණු කාමලෝකවල පරිහරණය කරන්න කැමැත් ඇති කරගන් අන්න ඒ කැමැත් ඇති කරගෙන කර්මරැස් කරනෝ රැස්කරපු කර්මවලට අනුව කාම භාවයේ උපදිනවා රූපාදී අරමුණු රූපාවචර බ්‍රහ්මලෝකවල පරිහරණය කරන්න කැමැත්තක් ඇති වෙනවා ඒ කැමැත්ත මුල් කරගෙන කර්ම රැස් කරනෝ සිතිංකයින් වචන ඒ රැස් කරපු කර්මවලට අන රූප භවවල උපදිනවා. ඒට පස කැමැත්තක්කේ නොමකදද. අරූපභවවල උපදින්න කැමැත්ත. ඇයි ඒ. දැන්ඔය විදිහට රූපාදී අරමුණු පරිහරණය කරන කරලා කාලයක් යනකට හිත දියුණු වීගෙන යනකොට. හිත දියුණු වීගෙන යනකට අ කාමභවවල රූප භවල පරිහරණය කරපු ඒවා, කම් බොලන්ද දේවල්ල කියල වැටහෙනවා. බොලන්ද දේවල්ය කියල වැටකුුණම කියන හිතටික් එක්තරා මට්ටමකට ආාවහම වැටහි වෙන්නේ. එහි මනාමර පරණව කරන්නේ කැමැත්තක් ඇැති වෙනෑ. දැම් බලන්න ඉස්සර ඔය මෙත නඉන්න හැමෝම දැන්ඉති මහා දක්ෂයෝ වෙන්න පුළුවන් උගත්තු වෙන්න පුුවන් මහා පඩිවරු වෙන්න පුළුවන් බුද්ධිමත්තු වෙන්න පුළුවන්. ඇ මෙත නන හැමෝම ෙල්ලන්ගේෙවල්හද ලැතින ද ඒ කාලෙ ෙල්ලම් බත්තු ලත්ත තිනෙ නේද කෝවුන් පිට්ටු හමත් හද ැතින. නේද. ඔය වගේ දේවල් කර ඇති බත් කන්නන්නේ කියල එකක් හට කිෙදරට ඉන්න කියලතිනෙ. කඩවල් හදර බරුහිමත්ති ගුණන ලැතිනෙ. නේද. දැම්ම තක්ක නෝ දේෝ. මතක්්‍යනෝ මකද හිතෙනෙ තෝඩ. පොඩි ලැජ්ජාවකුතින අන හිදවස ලපිකරකු වැඩන කියල හිතනෙන. ඇයියේ. වයසින් මොහකුරා යන්න යන්න? අපට නොදේරනෙන නොතේරෙන කාල නොදරනෙන කාලි කරපු දේවල් පිබඳව අපිට පොටි ලැ් සසිියම් ලැජ්ජාවපොත් ඇතිවෙනවා. අනි අපි දවසල කරපු වැඩ කියලා. අන්න ඒවාගේ මේ රූපාදී අරමුණු පරිහරණය කරල කරලා කාලයක් ගයාට පසේ වයින් පිඩාවට පත්වෙන කෙනා. එහිතෙනවා අයු මේ මේ රූපා බලන්න ගිහිල්ලනේ මේ ශද්ධහන්න ගිහිල්ලනේ මේ ගඳ සුහුඳ පරිහරණය කරන්න ගිහිල්ලන. රස බලන්න කියහිල මේ උක්කුමවුල් ඇතිවුනේ මෙව නැතුව ඉන්න ඇත්තංකිල් කැමැත්තක්ේ නැතුව ඉන්න ඇත්නම් නැතු නැත්තන් වේ නැතුව ඉන්න ඇත්නම් එතනක් තියන පැවැත්ට කැමැත්තා. අන්නේ පැවැත්මට ඇති කැමැත්තට කියනවා විභාවතන්හාාව කියලා නැතුව ඉන්න ඇත්නම් කියලා පවතින්න තියන කැමැත්තරකෙන විභාවතන්න එතකොට මකද වෙන්නේ අන්න එහෙම කැමැත්ත තියෙනට රූපාදී අරමුණු නැති තැනක උපදින්නට ලැක ඒ කොහෙ අරූපභාවවල. එතකොට අරූපභවවල පහල වෙන්නේ අන්න ඒ කැමැත්තත් ඇ එතකොට බලන්න එතනත් පහළ වෙන්න කැමැත්තයි තියෙන්. ඉතින් දැන් ඔන්න කවුරුහරි කෙනකොට ඔය විදිහට අවිද්‍යාවෙන් වැහිලා තන්හාාවෙන් බැඳලා කවුරු හරි කෙනෙක් කාමභව රූපභව අරූපභව කියන භවත්්‍රයෙහි පහලවෙනක උපදින එක හොඳයිගේ ලෙහිතලා මොකද කරන්න සිටිංකයින් වචනින් පුළුවුවන්තරං කර්ම රැස් කරගන්න. එතුට පින්වත්න එහෙම කර්ම රැස් කරගෙන රැස්වෙච්ච කර්මය සැකසිලා තියනවා විපාකදීම සඳහා එකයන්නේ කම්ම භාවය විදිහට චුතිසිත විදිහයට සැකසිලා තියෙනවා එට පස්සේ ඒ කර්මානුරූපව මැරිල ගිහිල්ල උපදිනෝ ප්‍රතිසන්ධියය ලබනෝ ත ප්‍රතිසන්ධය ලබනකොට මවකුසක හරි කොහේ හරි ප්‍රතිසන්ධී ලබනකොට ඉස්සිස්සෙල්ලාම කෙනෙකුගේ හිතේ පහලවෙන සිතට කියනවා මොන සිත කියලා ප්‍රතිසන්ධී සිතක චුතිසිත කියනල එහි ඉවත්තච්ච සිත ප්‍රතිසන්දී සිතගෙලි ගැන මව්කුසක හරි කොහේ හරි පාලවෙන තැනක ඉස්සෙල්ලාම පහල වෙන සිතඒ ප්‍රතිසන්ධි සිතෙන් පසේ ඇතිවෙනවා සිතක් ඒක භවාංග සිතා ප්‍රතිසන්ධි සිතෙන් පස ඇතිවෙන්නේ භවාංග සිතා භවාංග සිතෙන් පස්ස තමයි චිත්ත වීති ඇතිවෙන්න ගන්නේ චිත්ත වීති කියල තියනවා ඇතුහල ඇති භවංග චලන භවංගු පච්චේද පංචත්ද්වාරා වර්ජන අදී වශ ඔය අභිධර්මීහිතිය නවා චිත්තවීති සකස් කරලා එති එවදිරි චිත්තවීතිය ඇතිවෙනවා එකන සිතිවිලි පරම්පරාවක් ඇතිවීගෙන යනු අර පතිසන්දියය ලබපු පොහොතේ පටන් විශේෂයක්තියනො ඒ හැම චිත්ත දෙකක් අතරම එනවා භවංග සිතක් භවංග තත්වයක් එනවා එකන චිත්තවීතිය බිඳෙන නිශ්චල ස්වරූපයක් ඇති වෙනවා. ඉති භවංග සිත සහ ප්‍රතිසාන්දිි සිත කියනෙ භවංග අවස්ථාවයි ප්‍රතිසාන්ධී අවස්ථාව කියන චිත්ත වීතිවලට අයිති වෙන්න. ඒ නිසා එට වීති මුත චිත්ත කියලා. චිත්ත වීතිවලින් මිදිච්ච සිත කියල එකට නමක් දීලතියන අවිධර්මයය. ඉතින් පෙන්වත්න දැන්ගන්න, කවරු හරි කෙනෙකුට මරනාසන්න මොහොතේදී අපි හිතමු චිත්තවීතියක් ඇතිවෙන්. එතකොට මරදැන් ඉපදිලා ඔය විදිහට චිත්තවීති හැදි භවාන්ග තත්වයට පත් වෙලා චිත්තවීති දෙකක්ෙනවා අයි භවංග වෙනවා ආය චිත්තවි දෙකක් නො විදිහත තමයි ඉපදිච්ච මොහොතඉදලා මැරෙනකම්ම සත්වයාගේ සිතිවිලි පරම්පරාව යන්න එහෙම ගිහිල් එවර වෙලා මරනාසන්න මොහොතේ චිත්තවීතියෙන මරණාසන්න මොහුතේ චිත්තවීතිය තුළ විශේෂශප්වයක් තියනවා ඒතමයි සාමාන්‍ය චිත්තවීතියක ජවන් සිතතියන හතක් ජවන් කියල කියන එක අරමුණක් පවත්වාගෙන යන අවස්ථා හතක් තියනවා චිත්තක්ෂණ හතක් එතකොට මේ මරණසන්න චිත්තවීතියේද ජවන්සි හතක් පහල වෙන්න පහයි පහල වෙන්නේ කියල ධර්මී සඳහන් කර තියනවා. එට පස්සේ තදාරම්මන සහ භවංග කියලා ආපහු සිද්ධික් පහල වනට ජවන්සිත්වලට පස්සේ ඒට පස්ස පෙන්වන්නේ භවංග සිත ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනුවත් එක්කම ඇතිවෙනවා සිත මකදද චුතිසිත දැන් ඔන්න අ චිත්තවීතියේ මරනාසන්න චිත්තවීතියේ මතක් කළ ජවන්සිත් හතක් පහල වෙන්නේ නෑ ජවන් සිත් පහයි පහළ වෙන්නේ ඒ පහළවෙලා ඊට පස්සේ තදාරම්මන සහ භවාග කියලා චිත්තක්ෂණ දෙකක් ඇතිවෙනවා ඒත් එක්කම චුතිසිත පහළ වෙනවා චුතිසිත පහල වෙන අත් එක්ක මොකද වෙන්නේ චුත්ත වෙනවා මැරෙනවා මරණය සිද්ධ වෙනවා. එතකොට චුතිසිත කියලා කියන්නම කදද අර කර්මවලින් බලගැන්වුන සිත. කවරුහරි උපදින්න කැමැත්තිෙන් එකක තැන්වල කර්මසකස් කර ගත්න පින් හරි පවහරි අ වයි බලගන් වෙච්ච සිත මයි චුතිසිත කරක.ඇතු කර්මවලින් ඒ සිත බලගැන් චුති සිත බලගැන් වෙලා තියනව නම් මකද වන්න මරණින් පසේ ආපව් කර්මාණන් රූප උපදතිනවා. ඒ චුතිසිතේ කර්ම නැත්ත බලගනිල නැත්තාම් මොකද මරණින් පස ආපහ උපදන්නේ නැහැ. එතකට පෙන්වාත්න මෙන්න මේ චුතිසිතට ගොදුරු වෙනවා අතීත කර්ම ඒට කියන කර්ම කර්ම නිමිති සහ ගති නිමිති කියේලා චුති සිතහා සම්බන්ධ වෙනවා. කර්ම කියේල කියන කවරු හරිකෙනෙ දිගකාලයක් කරපු කර්මතියන එම නැතම් බරපතල කර්මතියනවා. බරපතල කර්මෝල්ටිකෙන ගරු කර්මකේල දැ පා පෞව පැත්ෙන් ගත්තුොත් ආනන්දරී පාපකර්ම වගේ ගරු කර්ම අම්ම මරල තාත්ත මරල ඒ වගේ දීවල් තියනවාන සත්තු මාර්ල යෙන න රතන් වන්සනව මර්ලතියනවා ඒව බරපතල පාප කරම පින් පැත්තෙන් ගත්තුත් කටින පින්කං දානමේ සංගික ධනමය පින්කං අන්න බරපතල පුුණ්්‍ය කරම ගරුක කර්ම විදිහට තියෙනවා ඊළඟට තවත් කර්ම ජාතියක් තියෙන ඒවැට කියනවා ආචින්න කර්ම කියල ආචින්න කර්ම කියයෙන් පුරුද්ධක් විදිහයට දිගට පුරුදු කරන කරම හම දාම දේාවවස වරදන්න ඇතු බුදුන් ඇදල තිේ පිරිසූත්‍රයක් හරි කියනවා. භාවනා කරනවා. කවදාවත් සතිකුට නොදී කන්නේෙනෑ. කෑමට කලින් හැම ජාතය මෙෙල වුල ටික් ැනල්ලිවරලා සතිකුට ගිහිල දානො. ඇති අන්න ඒවිදියේ පොඩ්ඩි දෙයක් හරි ආචි පුරුද්දක් විදියට කරන දේවල්තියන සමාරු. හොඳ දේව. සමාරු පුරුද්දක් විදියට ගානක් නතුූ නරක දවලුත් කරනවා. ඇ පුරුද්දක් විදියට හොර කංකරනවා. එහමයින්නොන කොහොද. දක් ති හ න හ ගන්න ඒ ර හ තම ට සල්ි ම න කද ල් ස හ ති අදන්න දානා කියලා. නොතුන් දේ ගන්න නෑ කියලා. මහ්‍යයක් තම ගිප වැත්තයි බ මහතේ කිය නැත ික සාක්ක සල්ලති න අශ්‍යවෙලාකට ගන්න කියලා. එහි වසර ොර ගත්තු තික ර ම මහ න ෘද්දක් ක. සමමාරමමාතතු බුරුද්ධ කිදි බොනවා අරකු බොනවා සිකරැ බොනවා ඒ වගේ පව කරනයින්නවා. නේද. අන්නන්නේ ට තම ආචින්න කරම කේය. එවස්සේ තවත් කරම අන වැඩගේෙන ආසන්න කරමක. සන්න කේලි කිය අ මරණනාසන්න ොහොතේ දිී කරන කරමතින්නේ. හ හාමුතුරකන ොයා නැවිල් පිරිටික්ගේ න අට පිරිිරක් පූජ කරනවා නද යැන පො ක්ෂුව ැනාව අන්න විදිහට. ඒ අන්තිම හිතහදන්න මරනාසන්න මුොහොදේ හිත හදන්න කරන ආසන්න කරම. ඉතිං අන්නේවාගේ කර්මයක් හිතට ආවහාම ඒ කර්මානුරූපවත් ඊළඟට ප්‍රතිසන්දී හැදෙනවා කර්මය කලකයන්. එඩවස්සේ සමහරායට කර්ම නිමිති පහල වෙනවා. කර්ම නිමිති කියන්නම කක්ද. කර්ම නිමිති කියන්නේ දැන් ඔය පව් කරන්න ගිහාම සමහර අපිතු සත්තු මරණව කියල සත්තු මරන්න පාවිච්චි කරපු දේවල් ඔන්න මතක්යනො. අවියාවිධ මතක්යනවා. එහෙම නැත අ මරපු සත්තු කෑ ගහන හැටි මතක්වනවා. හොරකංකරාම ඒවා හොරකමට ලක් විච් මිනිසු වඩාවට එන ඇති ලතුූ නි දෙන හැති ඒව මතක්වෙනවා ඒව නරක පැත්තෙන්. එතකට හොඳ පැත්තිෙන් ගත්තහාම හොඳ තමන් කරපු පින්කම් පිළිබඳව තමන් ආවර්ජනය වෙන ය සිහිපත්තිනවා ධදානවස්තුහෙම මතක්ත්වෙනවා හාමුදුරුරු වඩිනයෝ හිතේ ඇඳිල තියෙනවා. ඊළඟට ගති නිමිති කියල එකක් තියෙනවා. අන්න ඒකතා වැදගත් ගති නිමිති කියලෙන ගති කියන යන්න තැන කියෙන එකනෙ යන තැන පිළිබඳව කල්ලතුව පේන්න ගන්නවා. මේ කම් පියවිය හැට පේනෙන මනසට පේ නනිහිතට චිත්ත ජරූප විදියට හරියට ජීව ස් ්‍රීණ එකක රූප පේනවාගේ තමන් හිතට පේන්න ගන්නවා තමන් ඊළඟට යන්න තියෙන්නේ කොහෙද කියල්. අර කියපු කර්ම අනුව තමයි ඒ ගති නිමිත්ත සැකසෙන්නේ තමන් ජීවතලා එන්න කාලේ රැස්කරපු කර්මානෝ. කවරු හරි කෙනෙක් මනුසලෝකයේ ගතියක්තිේන උපදින්න නමිත වන්නවා නං එයාලට පේනවා කිය සන් තොටිලි මව්ුස තැන පන ගන්න. ඊළංට දි්‍යලෝකවල වගේ උපදින්න කර්ම සැකසිලාතිීනයට ගති නිමීත විදිහට පේන්නේ මල්මාලාවල් දිව්‍යමය වාහන කල්ප ෘක්ෂ වගේ දේවල් පේන ගන්නවා. ඒළඟට අපහාඒ හන්නායට පේන්න ගන්නෝ කියැන මහ විශාල යකඩින් හදපු කල්ද රංවගේ පෙන් ගන්න දම්මිඳලකාල්දරම් පේනනනයි කරගන්න නේදේ නිසා එතකොට ඒවාගේ රූප චිත්තජ රූප හිතට පේන්නගන්නවා ගති නිමිති විදිහට අන්න ඒවයින් තමයි චුතිසිත සැකසේදීට පස්සේ ඒළඟට ආලෝක සඥා පහල වෙනෝ මරනාසන්න මොහොතිඉතිම චුතිසිතට අ ඊළඟට බවය සකස්කරවන්න චුතිසිතට ආලෝක සඥා පහල වෙන ඒ පුද්ගලය ජීවත් වෙලා එන කාලි කරපු කරමවලට අනුව බලන් කරමය ස චුත්ති සිත්තත් එක් ප්‍රතිසාන්තිය නිර්මාණය වෙන හැටි ආලෝක හැටියයට දක්වල තිය නො දැන් ඔොන්න කවරු හරිකන තිරිසන් ලෝකයක උපදින්නට නියමිත කර්ම කරල තියෙනව නම් ඒ අයට පේනවා කියන්නේ නිල් පාට හුරු ආලෝක සංඥාවන්න ඇ දෙ වහගත්තාන් දැන් අපිට සාමාන්‍ය ඇස් දෙක වහගත්ත හම කලුපාටට නෙබේ අ ගති මී විදිට ආලෝක සංඥා පහල වෙනවා තිරිස ෝක ලොපදිනට නිල් පාට ඒළට ප්‍රේතලෝකවල උපදින්න නියමිතායට ඇස් දෙක වහගත්ත හාම සංඥාලෝක සංඥා විදිර පේන්නේ මොනාද රතු පාටලු. ඒයට පස්සේ අසුරයෝවිදිහට අසුර කියන්නෙත් අපාය අසුරාපායේ උපදින්නට වෙන කරම රැස් කරල තියෙනයට පේන්න ගන්නවා කියන්නේ තද තද කොළපාට අඳුරු අප්‍රසන්න කොළපාට පැහයක්. ඒළඟට නිරයේ උපදිනා අයට පේනොවා කියන පාට කියලා කියන්නේ දම් පාටල්. දැම්බලන්න ය පාට වර්ගමන එක පාටක් කොලපාට එක පාට නිල් පාට එක පාට රතුපාට දම් පාට. ඔක්කොම දේශපාලන පාටවල්න්නේ හිතාගන්නක කටේ යන්නෙකු හති කියලා නේද. ඉතින් අන්න ඒවාගේ ඒ කටයයන්නෙ තොයි වගේතැංගල තමයි ගොඩක් කියලාවට මිනිස්් ලෝකයේ උපදින. කට්ටිය ඉන්නවා ඒ අයට පේන පාට හැටියට දක්වතින්න ලාගහපාට ආලෝක සංඥාවිදිහට. දිව්‍යලෝක බ්‍රහ්මලෝකවල උපදින අයට ආලෝග සංඥාවිදියට පේනවා කියලා කියන්නේ චුති සිතට ගුදුරුවෙනවා කියන්නේ සුදු පාට. එති අන්න ඒවාගේ පාටනුවත් තීරණය කරන්න පුළුවන් කල්ලතුව යම්ම ආකාර කිය යන්නන්නේ ගොහෙද කියලා. හිති ඉක්මට පාට මාරු කරගන්න. මේ දසල්නම් පාටික විදිර මාරුවේවා නත් එමනවෙයි රඩ ඕන තමගේ සංසාරගමන සුගතියට පත්වෙන විදිහයට ඕක මාරු කර ගන්ඩ. ඒකට ඔබ අභ්‍යාස කරන්න ඕන නිතර පුරුදු වෙන්ට ෝම්. ඒ නිසා අපි තේරුම් ගණ්ඩ ඕන අපි හැමෝම මේ ලෝකයට ලෞකික ලෝකයට බැඳිලින්න වෙන මුොකක්ක තිසා නෙවෙයි ඇහැ කණනාසාදී ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණුවලට තියෙන කැමැත්ත නිසා. ේ රූපාදී අරමුණුවලට කැමැත්ත නිසා අපි ඒවාට ඒවා සහිත තැංවලට නො. ඒ තියෙන කැමැත්තට තමයි තන්හාාව කැනති අපිද. අරමුණුවලට කැමැත්තිම් මැදිල තන්හාාව පෝෂණය කරන තරමට අයි සංසාරයට වැටට. එහහි නිසා තන්හාව පෝෂණය නොවන්න නම්මකද කරඩ ඕන අරමුණු දිහා විපස්සනා නෝරිී බලන්. මේ හැම අරමුණක්ම. මහතතින් මහොත වෙනස් වෙල යනවා කිය හිතා. එහෙම වෙනස් වෙලා යනවා කියීල හිතනවන අනිත්‍යූ දේවල් ආයාසින් බදාගන්න අල්ලගන්න තන්හාවිින් බැඳන්න පෙළඹෙන්ඩින. ඒ පිණිස සිතිංකයින් වචනයෙන් නරක දේවල් කරන්න පෙළඹෙන්න්නේි නෑ. එවිත රක්නේ සිතිංකයින් වචනයෙන් අ අරමුණු ලබාගැනීම හොඳ දේවල් කරන්නේ යන්නෙ එත්ත. මොකද සිතිංකයින් වජනෙන් අරමුණු ලබාගැනීම පිස්ස හොඳ දේවල් කරනවන ම ල බගනීම පි කියැන ඒති දින තන්හාාව. එතකොට තන්හාාවෙන් යුක්ත හොඳ දේවල් කරත් මකද වෙන්න ආයයි සංසාරයට වැටනවා. . ආයි චතිසි තක් හැදෙනවා. කර්මඒවලින් පෝෂණය වෙච්ච චුතිසි තක් සැකසනවා. ඒ කරර්මවලින් පෝෂණ වෙච් චුතිසිත සැකසනකට බව සැකසනකොට මකද වෙන්නේ බවපච්චා ජාති ආය උපතිනවා. එහ අමකද කරන්න වන මැරෙනවෙලාවට චුතිසිත කර්මවලින් විියුක්ත කරගන්න පුළුවන් තත්වයටෙන්ඩ. ඒක යන්න තන්හාවෙන් නොබැන්ඩෙන විදිහට සුතසිත හදාගන්න පුරදු වෙන කෙනාට මකද වෙන්නේ එයාගේ තන්හාව නැති චුතිසිත නැවත භවයකට යන්න. නැවත භවයකට යන්න ත්තන් ආයුපදින්නේ ආඉපදුන්නැත්ත. වයසට යන්න ලෙඩවෙන්න මැරන්න. වයසටයන එක ලෙඩවෙනි මැරනික දුකක්න්න ඉප ද න නැත්තනන් දුකුත්. යම් තැනක දක් නැත්තන් ඒන තින සැප ඒ තමයි නිවන. උපපත නැතිකිරීමෙන් ලැබෙන සැපත. අන්නේ නිවන සාක්ෂාත් කරගන්න නං ඔබ ඔබම ක්‍රියාත්මකවෙන්ටුව. එක හුදෙක් ප්‍රාර්ථනා කර නිවන් සැප ලැබේවාගේල කිවගවන් සාදු කිව්වට ලැබෙන කන්නෙවේ. එය සාක්ෂාත් කරගත යුත්තෙ කොම දෙ කියන ඔබ තේරුන් ගන්නටුවෝම්. ඔබ සසරට බැඳෙන්නේ අරමුණුත්ෙක්ක තන්හාාවෙන් බැඳන තරමටයි කියලා වැටහින කොට ප්‍රතිවිරුද්ධ ක්‍රියා වරමුණුවල තන්හාවිෙන් නොබැද ඉන්න තරමරුබ සසරින් නිදහස් වෙනවා කියෙනෙකත් ඔබට වැටහෙන්තෝ. අන්න එහෙම වැටහෙන කෙනා භවනිරෝධය සිද්ධ කරනවා තන්හා නිරෝධය සිද්ධ කරනවා කර්ම නිරෝධය සිද්ධ කරනවා ඒ භවනිරෝධයයි තන්හා නිරෝධයයි කර්ම නිරෝධය කරන කෙනා තමයි දුක්හ නිරෝධයේ සිද්ධ කලාවෙන්. දුක්හ නිරෝධය සිද්ධ කරපු කෙනා තමයි නිවන් දැක්කා වෙන් අන්නේ නිසා ඒ හොඳින් වටහාගෙන අපි අපේ ජීවිත හැඩ ගස්වාගන්න අධිෂ්ඨාන කර ගමු. ඒ සඳහාපෙන්වත් ඔබ හැම දෙනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපීත සිතිින් ප්‍රාත්ථනා කරනවා. ආකා සට්හාාච බොහුම්මට්හා දේවානගා මහිද්දිකා, ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් හන්තු සාසනං, චිරංරක් හන්තු දේශනං. සිිරං රක්හන්තුුත්වංසදා ධර්මස්ශ්‍රවනා නිසන්සයන් හැමටඋතුම් නිවන්සුව සැලසේවා.